අද අපි ටයර් ගැන කතා කරමු. වාහනයක ධාවනයේදී ආරක්ෂාව, සැපපහසුව සෑහෙන දේවල් මතක් පදාපවතිනවා ටයර් සමග. එතකොට එක එක ටයර් සයිස් තියෙනවා එක එක වාහනවලට. නිෂ්පාදකයා හදලා තියෙනවා අනුමත කරලා තියෙන එක එක ටයර් ප්‍රමාණය සයිස් ටිකක් හදලා තියෙනවා. එතකොට මේ රේඩියල් ටයර්ස් තියෙනවා ලයිට් වීකල්ස් වලට ගොඩක් පැසෙන්ජර් කාර්ස් වලට අපි පාවිච්චි කරන රේඩියල් ටයර්ස්. ටයර් එකේ සයිස් එක, ඒ කියන්නේ රිම් එකට අදාළව තමයි ටයර් එකේ සයිස් එක අපි දාන්නේ. එතකොට රිම් එකයි ටයර් එකයි හදලා තියෙන වාහනේ ඩිසයින් කරනකොටම මොන විදිහට දෙන්න ඕනේ කියන එක. එතකොට අපිට ටයර් එකක සයිස් එක කියවන්න ගත්තාම 165යි 70යි R 14 කියලා තමයි මේකේ තියෙන. 14 කියන රිම් සයිස් එක. 165 කියන්නේ මේකේ පළල, 70 කියන්නේ ඇක්සෙප්ටේෂන් එක මේකේ සාමාන්‍යයෙන් ගත්තත් අපි උස කියලා හිතමු. මේම ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. 14 කියන අඟල් 14ක් මේ රිම් සයිස් එක. එතකොට 14 15 12 ඔහොම කී කියනවා. ඊට පස්සේ ස්පීඩ් ලිමිට් එකක් ගහලා තියෙනවා. වැදගත්මයක් තමයි අපි ටයර් ගන්නකොට හරි වාහනයක් පාවිච්චි කරන්න ගත්තාම හරි ටයර් එකේ වයස. ගොඩක් අය ටයර් සයිස් එක බලනවා, ටයර් එකේ කට්ට ප්‍රමාණය බලනවා, කොච්චරක් තව දුවන්න පුළුවන්ද කියලා බලනවා. හැබැයි එළියෙන් දැක්කට අපිට සමහරක් වෙලාවට ටයර් එක ලස්සනට තියෙනවා. හැබැයි ටයර් එක දුවන්න බෑ. වයස ඒ ටයර් එකේ වයස වැඩි නම්. එතකොට අපි කොහෙන්ද ටයර් එකේ වයස අපි අඳුරගන්නේ? මේකේ ගහලා තියෙනවා ටයර් එකේ නිෂ්පාදිත අවුරුද්ද ගහලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ පොඩි කොටුවක් ඇතුළත ගහලා තියෙනවා ටයර් එකේ අවුරුද්ද. මේක ඇත්තට 2016 50 වෙනි සතියේ ටයර් එකක්. 2016 වුණාම 17 18 19 20 21 තාව. එතකොට අවුරුදු 4ක් පරණයි. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් ඇතුළත තමයි ටයර් එකක් හොඳ තත්ත්වයකින් අපිට පවත්ව ගන්න පුළුවන්. මේකෙත් දැන් මෙහෙම කට්ට තියෙනවා. හැබැයි සමහරක් වෙලාවට මේක වේගෙන් යනකොට මේක කැන්වස් තියෙනවා දිරලා තියෙන්න පුළුවන්. ඊළඟට ඒක ඉරෙන්න පුළුවන්. අත්දැකීම් ඇති ඔබලට ගොඩක් මේ වාහනයක් යද්දී දෙපැත්තට පැද්දෙනවා වගේ. සමහරට 20 30 වගේ ස්පීඩ් එකකින් දෙපැත්තට පැද්දිලා ආයෙ 40 දි 50 දි නැතු වෙනවා. මුලක් වෙලාවට ඒ වගේ එකක් වෙන්නේ ටයර් එකක තියෙන අන්බැලන්ස් එකත් එක්ක. එතකොට මේ ටයර් එකක අපිට මේ ටයර් එකේ ආයු කාලය ගැන කතා කරොත් ටයර් එක ආයු කාලයක් තියාගා ආයු කාලය ගැන කතා කරනකොට හුලං මේක ටයර් එකට අපි ගහන හුලං ප්‍රමාණය ගොඩක් වැදගත් වෙනවා. අපි හිතමු මේකෙට දැන්වත් කාලවට හුලං ගහන්නේ කොච්චරක්ද කියන එක වාහනේම ගහලා එනවා. මේ දොර ඇරියා විතර ටැග් එකක් ගහලා එනවා. හැබැයි මුලක් කාලවට තියෙන කිලෝ පැස්කල් වලින් හරි ඒ වගේ එකකින් එන්නේ. අපි මෙහෙ ලංකාවේ ගොඩක් පාවිච්චි කරන්නේ PSI කොච්චරක්ද කියන එක 31යි 35යි 32යි කියලා කියනවා. එතකොට අපි මේ වාහනයකට අපි ගත්තොත් දැන් මේකට අපි හිතමු මේ වාහනයට හුලං 32ක් ගහන්න ඕනේ කියලා. PSI 32ක් ගහන්න ඕනේ කියලා හිතනවා. එතකොට 32ක් අපිට කොහොමද අපි හරියටම දැනගන්නේ මේකට 32ක්ද කියන එක? එතකොට අපි ගහන ගේජ් එක මේ හුලං ගහන තැන හරියට 32ක් කියලා කියවට අපිට මේ ගේජ් එක වැරදි නම් සමහරට 40ක් වැදලා තියෙන්න පුළුවන්. එතකොට හුඟක් වෙලාවට අපිට සාමාන්‍යයෙන් විශ්වාස තැනකින් ඒ කියන්නේ හොඳ මීටර එකක් තියෙන තැනකින් තමයි අපිට ගහගන්න වෙන්නේ හුලං ප්‍රමාණය. නැත්තම් අපි 30ක් 32ක් කියලා ගැහුවට ඒක වැඩි වෙලා තියෙන්නත් පුළුවන් අඩු වෙලා තියෙන්නත් පුළුවන්. එතකොට ටයර් එකේ ආයු කාලයට හුලං පීඩනය ටයර් එකේ මේ හුලං වල පීඩනය සෑහෙන බලපානවා. අපි තුන් මේක අඩු හුලං ප්‍රමාණයක් මේකත් එක්ක ගියොත් සමහරක් වෙලට මේ ටයර් එක රත් වෙනවා. ඒ කියන්නේ පොළොවට බදන ප්‍රමාණය වැඩි. මේ සයිඩ් මේ පැත්තවල් මෙහෙම ගෙවෙන්න පුළුවන්. ඊට පස්සේ හුලං ඕනට වඩා වැඩි වුණොත් ටයර් එකේ මේ මැද්ද ඉස්සෙන්න පුළුවන්. එතකොට සමහරට ටයර් එකේ මැද ගෙවෙන්න පුළුවන්. ඒකෙ හින්දා මේ ටයර් එකෙත් ගහලා එවනවා. යාට ගහන්න පුළුවන් මැක්සිමම් හුලං ප්‍රමාණය කීයද කියලා වාහනෙටත් ගහලා එවනවා. වාහනේ තියෙනවා මේ ප්‍රමාණය හුලං ගහන්න ඕනේ කොච්චරක්ද කියන එක. එතකොට තව එක බලපානවා වාහනේ යන මගින් ප්‍රමාණය සහ වාහනේ බරක් පටවනවා නම් ඒකට අදාළව අපිට හුලං ප්‍රමාණවත් වෙනස් කරගන්න වෙනවා.